नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा बुद्धि संपन्न कुशल बर मे मोहते दीम निवनाद्दकिमिन मे मोहते दीम निवनात्विंदिमिन सतर सतिपट्ठाने तुल धम्मानु धम्म प्रतिपदावे जीविते तमन्गे काले गत करन्नावु लोकवासी सियल्लु पिन्नतुनि अद सम्मत वसेन वर्ष 2017 ඔක්තෝබර් මාසේ 12 වෙනිදා උදෑසන 5ට මේ පින්නතුන් ලෝකෙ පුරාවට තමන් ඉන්නා වූ ස්ථානයේ ඉඳගෙන තමන් ඉන්නා වූ ඉරියව්වේ ඉඳගෙන තමා තුළින් තමා දකින්නා වූ හෙවත් විශ්ව ධර්මතාවය තමා තුළින් නැවත නැවත පරීක්ෂා කරන්නා වූ මොහොත එළඹලා තිබෙන්නේ සම්මුතික වශයෙන් නම් මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩවාසය කරන්නා වූ මේ කොළඹ අග්ගොණ ප්‍රදේශයේ තිබෙන්නා වූ ඒ පින්වත් පවුලකට අයත් ආරණ්‍ය සේනාසන කුටිය තුළයි. එනම් ඒ නෝනගේ ඒ මහත්යගේ කටහඬහරහා මේ පින්වතුන්ගේ කුසලය අධි කුසලයක් බවට පත් වුණා කියන එක පිළිබඳව මේ වනුවෙන්ට සැකයක් තියෙන බෑ පින්වතුනි. අවුරුදු 47ක් භාවනා කරලා බලන්න පින්වතුනි, මොනතරම් අකුසලයක් මේ නෝන්ලට තියෙනවද, මොනතරම් අකුසලයක් මේ මහත්යගේ තියෙනවද කියලා. මෙච්චර මහන්සිලා, මෙච්චර වේසෙලා, මෙච්චර තමන් උනන්දු වෙලා සංසාරයෙන් ඉතුරු වෙන්න විදර්ශනාවකින් තොරව සංසාරයෙන් ඉතුරු වෙන්න බෑයි කියලා ඒ නෝනර මේක කියලා තියෙන 1970 කවුරු හරි තමන්ගේ ඥාතියෙක් කියලා ඒ නෝන ප්‍රකාශ කරන තමන්ගේ ඥාතියෙක් කියු නිසා එදා ඉඳලම නියුණා කොහොමාරි හොයලා ගිල්ලා මේ යන්න තියෙන ආරණ්‍ය සේනාසන වල නම් රාශියක් කියනවා. මේවට මේ ලංකාවේ ලොකුවටම භාවනා උගන්වනවා, ලොකුවටම විදර්ශනය කරනවා කියන ඒ ආරණ්‍ය සේනාසනේ නමක් කියවුණු ඒ ස්වාමීන් වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේගේ නම කියවනවා ඒ උත්තමයන් වහන්සේ තමයි. ඒ ස්වාමීන් වහන්සේ තුළ තමයි ළඟ තමයි මම දැන් කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ තමයි මට කියලා දෙන්නේ ඔය යන මාර්ගේ හරි ඔය පාරේ යන්න ඕකම කරන්න. හැබැයි ඒ උත්තමයන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ ආර්ය මාර්ගයේ මම ඉන්නේ කොහෙද කියලා. ආර්ය මාර්ගයේ මම ඉන්නේ කොහෙද කියලා ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ. හැබැයි හරි පාර ඔය පාරේ යන්න කියලා කියනවා. හැබැයි මොකද්ද හරි පාර? මේ නෝනා මොන වෙලාවේ හරි ඔන්න පර්යංකයට වාඩි වුණා නම්, නැත්නම් පර්යංකයක් ගැන තමන්ට සිතුවිල්ලක් පහළ වුණා නම් මම දැන් පර්යංකයක් කරන්න ඕනයි කියලා මොකද්ද මේ නෝට ප්‍රකට වෙන්නේ? මේ නෝන මොකද්ද දැනගන්නේ? දැනගන්නේ දැන් මගේ ආස්වාසේ තියෙන මම ආස්වාස කරනවා. මගේ ආස්වාසේ සිසිලයි. මේක හුලං උඩට යනවා. මේක ඇතුළට යනවා. මෙන්න මගේ ආස්වාසේ. අන්න ඊට පස්සේ දැනෙනවා ඊළඟට මගේ ප්‍රාස්වාසේ. දැන් ඔන්න හුලං එළියට යනවා. මොකද ඇතුළට ගිය හුලන්ට එළියට යන්න එපායි. එහෙනම් දැන් එළියට යනවා. ඔන්න දැන් දැනගන්නවා මොකද්ද මේ? මම ඉන්නේ ආරණ්‍ය සේනාසනේ. වෙලාව රාත්‍රියේ 10යි. මම භාවනා කරන ආරණ්‍ය සේනාසනේ ඉන්න ඒ නවතර වෙන කුටියේ මෙන්න මට ඇහෙනවා මේ පහළ තියෙන්නා වූ මේ කුස්සියේ මිරිස් කොටන. මට ඇහෙනවා පහළ කුස්සියේ මිරිස් කොටනවා. මම දන්නවා මේ කුලි මිරිස් කොටනවා. මොකද හෙට උදේට අපේ දානේ හදන්නේ. ඉතින් ඒගොල්ලෝ දානේ හදන්න එපායි. නැත්තම් උදේට අපි කන්නේ කොහොමද? ඒක නිසා මට කමන්නේ මිරිස් කෙටුවට. මම භාවනා කරනවා. ඔන්න පින්නතුනි, අවුරුදු 47ක් භාවනා කරපු මේ නෝනගේ ප්‍රකාශනයයි මේ තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනය නෙමෙයි, මේ පින්නතුන්ගේ ප්‍රකාශනය නෙමෙයි, මේක චිත්‍රපටයක් නෙමෙයි, මේක ටෙලි නාට්‍යයක් නෙමෙයි, මේක වේදිකා නාට්‍යයක් නෙමෙයි. මේක තමයි මේ මොහොතේ මේ භාවනා ලෝකයේ සත්‍ය තත්ත්වයේ පින්නතුන්. මෙන්න මේ මොහොතේ භාවනා ලෝකයේ සත්‍ය තත්ත්වය එකයි. ඕක අවුරුදු 47ක් වෙන්නත් පුළුවන්, අවුරුදු 57ක් වෙන්නත් පුළුවන්, 67ක් වෙන්නත් පුළුවන්, ඊට වඩා දහස් ගාණක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ සමහර පිනුදුන්ට දවස් 7ක් වෙන්නත් පුළුවන්, සති 7ක් වෙන්නත් පුළුවන්, දින 7ක් වෙන්නත් පුළුවන්,
පැය 7ක් වෙන්නත් පුළුවන් විනාඩි 7ක් වෙන්නත් පුළුවන් තප්පර 7ක් වෙන්නත් පුළුවන් චිත්තක්ෂණ 7ක් වෙන්නත් පුළුවන් හැබැයි මේ පින්නතුන් මේ වට මේ බණ ඇහෙන පින්නතුන්ටන් මේක මේ වෙලාවේදී නැවත නැවත මේ ආකාරයෙන් නම් මේක වෙන්න පුළුවන් කව නැහැ ඒ අය දන්නවා දැන් ක්‍රමානුකූලව මම නම් දින 7ක් භාවනා කරේ නැහැ තවම මම දිනවලින් නම් භාවනා කරේ දෙකයි හැබැයි විනාඩි වලින් නම් හතේව දෙපාරක් කෙරුණා අන්නේ හතේව දෙපාර කෙරෙනකොට මගේ මේ ආස්වාසය කියන එක නම් හුලන් රැල්ලකට සම්බන්ධයක් මට නම් අහුනේ නැහැ කියලා දැන් තමාට තමා තුලින් පැහැදිලි අවබෝධයක් තිනවා පින්න මේ හුලන් රැල්ල කිව්වෙත් තවත් සිතුවිල්ලක් නැහැ කිව්වෙත් තවත් සිතුවිල්ලක් කොහොමද ඇස් දෙක පියාගෙනකොට නැහැයක් මම දකින්නේ කොහේ තියෙන හිතකින්ද මේක දකින්නේ කොයි පැත්තෙන් ඇවිල්ලා දකින්නේ උඩින් ඇවිල්ලාද ඉස්සරහෙන් ඇවිල්ලාද පල්ලෙහෙන් ඇවිල්ලාද දකුණු පැත්තෙන් ඇවිල්ලාද වම් පැත්තෙන් ඇවිල්ලාද මේ හුලන් රැල්ල මනින්නේ අඩිකෝදියෙන්ද මැන්නේ එහෙම නැත්නම් ටේප් එකෙන්ද මැන්නේ නූල් කෑල්ලකින්ද මැන්නේ කොහෙන්ද මැන්නේ කියලා දැන් මෙන්න මේ විකාර කතන්දරේ මට නම් ඇතුළත් උනේ නෑ මොකද මට මේ අවුරුදු 47ක් භාවනා කරන්න මේ ආරණ සේනාසනවලට යන්න පුළුවන් කමක් නෑ මම මේ අහම්බෙන් වගේ මේ YouTube එකේ තිනෝට මෙන්න මේ බණේ ඇහුණා ඇහිච්ච වෙලාවේදී මට ආවා වචනයක් මේ යෝනිසෝ මනසිකාරය කියලා යෝනිසෝ මනසිකාරය කියලා වචනේ ඇහිච්ච වෙලාවේදී මම යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා නැවත නැවත මගින්ම විමසුවා. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කළේ? ඇයි යෝනිසෝ මනසිකාරය කළේ? කොයි වෙලාවෙදිද 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 යෝනිසෝ මනසිකාරය කළේ කියලා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් මගේ තුලින්ම මගෙන්ම ඇහුණා. මම පොත් හොයන්න ගියෙත් නෑ, වෙන බණක් අහන්න ගියෙත් නෑ, තවත් නාලිකාවක් හොයන්න ගියෙත් නෑ. යාළුවෙකුට කතා කරලා කෝල් එකක් දීලා මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා අහන්න ගියෙත් නෑ. මොකක්වත් නැතුව මගේ තුලින්ම මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් නැවත නැවත ඇහුණා. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ කියලා මෙන්න මේ ප්‍රශ්න ටික ඇහෙනකොට මට නැවත වරක් ආවා යෝනිසෝ මනසිකාරය නම් භාවනාවට පෙර කළ යුතුයි. අන්න යෝනිසෝ මනසිකාරය භාවනාවට පෙර කළ යුතුයි කියලා අන්නේ ආපු ප්‍රශ්න අනුව භාවනාවට පෙර මම මේ පුටුව උඩින් වාඩි වුණා. භාවනාවට පෙර පුටුව උඩින් වාඩි වුණා. වාඩි වුණාම දැන් ඔන්න මට චේතනාවක් ආවා මම දැන් මීළඟට කරන්නේ සක්මන් භාවනාවයි. මීළඟට මම කරන්නේ සක්මන් භාවනාවයි. එහෙනම් සක්මන් භාවනාවේදී කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? සක්මන් භාවනාවේදී මොනවද යෝනිසෝ මනසිකාරය කරන්නේ කියලා, ඇයි සක්මන් භාවනාවේදී යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ කියලා නැවත ඔන්න මට ආයි තව තවත් චේතනා ටිකක් පාළු. ඔන්න ආයිත් යෝනිසෝ මනසිකාරය දැම්මම පුටුවක් උඩ වාඩි වෙලා සක්මන් භාවනාව කරන්න ඕනයි කියලා දැනගෙන ඉන්නකොට දැන් ඔන්න ප්‍රකට වෙනවා, දැන් කියවෙනවා සක්මන් භාවනාවේදී නම් අරමුණු හතක් තමයි අපිට ප්‍රකට විය හැකි. බුදුපියාණන් වහන්සේ දේශනා කළ නිසා මම මේ අරමුණු හතට කොටු විය යුතුයි. මොනවද සක්මන් භාවනාවේදී අරමුණු විය හැකි? සක්මනේදී නම් අරමුණු විය හැකි මේ මම ඇවිදින්න පාවිච්චි කරන්නා වූ කකුල් දෙක අරමුණු වෙන්න පුළුවන්. ඒ අනුව වම අරමුණු වෙන්න පුළුවන්, දකුණ අරමුණු වෙන්න පුළුවන්, සද්දයක් අරමුණු වෙන්න පුළුවන්, රූපයක් අරමුණු වෙන්න පුළුවන්, සිතුවිල්ලක් අරමුණු වෙන්න පුළුවන්, ගන්ධ සුවඳ අරමුණු වෙන්න පුළුවන්, වේදනාවක් අරමුණු වෙන්න පුළුවන් කියලා මෙන්න මේ හත තමයි අරමුණු වෙන්න පුළුවන්. ඊට අමතරව මම මේ ධර්මය මේ මොහොතේ පරීක්ෂා කරන්න යන්නේ මේ මොහොත තුලයි ධර්මයේ තියෙන කියලා අන්න තවත් අරමුණක් මට ආවා. මම දැන් මෙතන අන්නේ අනුව
අරමුණු අටක් එන්න පුළුවන් කියලා දැන් මාතුලින් මම දැක්ක නේද කියලා මේ පිටුන්ගේ අත්දැකීම දැන් මේ පිටුන් ගලපලා බලන්න පිනතුනි මේ හාමුදුරුවෝ මේක කිව්වේ ගෞතම බුදුපියාණන් වහන්සේද මේක කිව්වේ එහෙම නැත්නම් විපස්සී බුදුපියාණන් වහන්සේද මේක දේශනා කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේද මේක දේශනා කරේ ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කරාද එහෙම වෙනත් මහත්යෙක් දේශනා කරාද නෝන කෙනෙක් දේශනා කරාද උත්තරීතර මහත්යෙක් වුවද එහෙම නැහැ එහෙනම් කොහෙන්ද ආවේ අර දෙවියන් වහන්සේ කිව්වද ඔළුව අත ගාලා සෝවාන් කරන දෙවියන් වහන්සේ කිව්වද කවුරුවත් නෙමෙයි කොහෙන්ද ආවේ තමා තුලිනු ආවේ පිණු මොකද්ද ආවේ තමා තුලින් මෙන්න මේ වෙලාවේදී සක්මන් භාවනාව නම් කරන්නේ සක්මන් භාවනාවේදී අරමුණු විය හැක්කේ මේවයි අන්න පිණුතුනි අහපු බණ අභ්‍යන්තරයේ තිබුණා තිබිච්ච බණ අහපු වෙලාවේදී එකින් එක දැනගන්න බැරි නිසා මේ පිණුන් දන්නවා බණ ඇහෙනකොට එක වචනයක් ඇහිලා ඒ වචනය මම දැනගන්නකොට ඒ වෙලාවේදී තව වචනයක් කියවෙනවා බණ කියන හැඳුනම් එහෙනම් ඔන්න ඔය පැහැදිලි ප්‍රකාශනය තමන්ට අවබෝධ වුණේ ওই වෙලාවේදී හැබැයි තවම අවබෝධ වෙලා නැහැ මේ තේරලා නැහැ හැබැයි නැවත නැවත ඕක තමයි පින්නතුනි තේරුම් ගන්න ඔන්න ඕක තමයි අවබෝධ කරගන්නේ ඔන්න ඔය අවබෝධයට යනකොට තමයි තමන් රහත් වුණා කියලා කියන්නේ පින්න එහෙනම් ඔන්න ඕක රහත් වෙන්න නැවත නැවත ඇතුළත වැඩ කරන්න ඕන ඇතුළත වැඩ කරනකොට දැන් මේ පින්නතුන්ගේ අත්දැකීම හරහාම තියෙනවා මුලදී මේ පින්නතුන් යෝනිසෝ මනසිකාරය කරනකොට කොලේක ලියාගෙන මේ ටික පාඩම් කරන්නේ නැති කොලයක් බලාගෙන මේ වචන ටික කියවන්නේ නැති හැබැයි කොලයක් බලාගෙන ඒ වචන ටික කියෙව්වා ඉස්කෝලේ ගිහිල්ලා ආවිල්ලා පාඩම් කරා වගේ ගුරුතුමා කියා දෙනකොට ගුරුතුමිය කියා දෙනකොට ඒක පොතේ ලියාගෙන ආවා ඇවිල්ලා එක දන දෙක කියලා පාඩම් කරා එක දන දෙක එහෙනම් සමානයි තුනයි කියලා පාඩම් කරා හැබැයි දෙවනි දවසේ තුන්වෙනි දවසේ පොත අවශ්‍ය වුණේ නැහැ Tamante එක තමා තුලින් කියුණා හැබැයි ඒ කියුණේ නම් සංසාරයෙන් ඈතර වෙන්න නෙමෙයි ඒ කියුණේ එක කියන්නේ එකමයි දෙක කියන්නේ දෙකමයි එකතු කරනවා කියන්නේ මේ දෙක එක පැත්තකට දාගන්න කියන එකයි සමානයි කියන්නේ මේ දෙකේ උත්තරය කියන එකයි අන්න එනම් තුන තමයි එක දන දෙක තුන මිසක් එක දන දෙක එක උනේත් නැහැ එක දන දෙක බිඳුව උනේත් නැහැ එක දන දෙක හතර උනේත් නැහැ කවදාවත් මේ ලෝකේ මොනම විද්‍යාඥයෙකුටවත් ඕකට විස්තර කරන්නම් බෑ එක කියන්නේ එකමයි එක කියන්නේ දෙක නෙමෙයි එක කියන්නේ තුන නෙමෙයි එක ගැන කතා කරන්න බෑ කාටවත් දෙක නැතුව එක තනිකර අරගෙන එක නිර්වචනය කරන්න කියලා මේ ලෝකේ ඉන්න ඕනෑම විද්‍යාඥයෙකුට ඕනෑම ගණිතඥයෙකුට මේ පිනතුන් අභියෝග කරන්න බය නැතුව ලෝකෙ කොයි කෙනාද එක කියන්නේ එකම තමයි ඉංග්‍රීසියෙන් එක කියන එක 1 කියන එක සිංහලෙන් එක කියන එක 1 මේනම් ඩොලර් එකත් එකයි රුපියලත් එකයි පවුමත් එකයි යුරෝ එකත් එකයි යෙන් එකත් එකයි කියලා එක එකමයි කියලා ඔප්පු කරලා පෙන්වන්න කියන පින්නතුනි එක එකමයි කියලා ඔප්පු කරලා පෙන්වන්න කියන්න නැත්නම් 1 ඩොලර් එක නම් 150යි රුපියල් නම් 1යි කියලා පවුම් නම් 200යි කියලා යෙන් නම් 100යි කියලා පෙන්눔 කරන්න කියන බලන්න පුළුවන් ඔන්න ඔය විදිහටයි මේක තියෙන්නේ ඔන්න ඔය විදිහටයි මේ එක දන දෙක සමානයි තුන කියලා ගණන් හදුව පින්නතුන් මේ එක දන දෙකම තමයි අරගෙන සක්මන්ටත් යන්නේ මේකම තමයි අරගෙන පරයන්කටත් යන්නේ මේකම තමයි අරගෙන එදිනෙදා වැඩවලටත් යන්නේ අන්නේ ඔක්කොම යනකොට පින්නතුනි අවසාන වශයෙන් මොකද්ද සිද්ධවන්නේ මෙන්න මේ දේ තුල තිබෙන්නා වූ මේ තමාට ලැබිලා තිබෙන්නා වූ නිර්වචනයේවත් මේකට දීලා තිබෙන්නා වූ විස්තර කතනය ක්‍රමානුකූලව තමන්ගෙන් දිය වෙලා යනවා ක්‍රමානුකූලව තමන්ගෙන් දිය වෙලා යනවා අන්න එතෙන්ට තමයි කායනුපසනාව බැසගන්නේ එතෙන්ට තමයි කායනුපසනාවේ මෙන්න මේ පියවර හතර බැසගන්නේ මේ පිනතුන්ගේ අත්දැකීම තුළ දැන් මේ පිනුන් දන්නව යනුව මහණෙනි ආස්වාසේ දිගදනම් දිග්ග බව අත්දකින් ආස්වාසේ දිගනම් දිග්ග බව අත්දකින්න ආස්වාසේ කිටියට දැනෙනවා නම් ඒ බව අත්දකින් අන්න
ආස්වාසේ දිග එහෙම නැත්නම් සද්දයේ දිග වේදනාවේ දිග මේ පින්දුන් දැන් වන විට අධ්‍යකලා තියෙනවා තමා තුලින් පැහැදිලි සිතුවිල්ල දිග එක සිතුවිල්ලක් එනවා කෙලවරක් නැතුව සිතුවිල්ල නැවත නැවත ඒ සිතුවිල්ල පස්සේ අම්මා අසනීපයි අනේ අම්මගේ අසනීපේ මොකද්ද දන්නේ නැහැ අම්මට heart attack තියෙනවා එහෙනම් heart attack එක දන්නේ නැහැ බෙහෙත් ගන්න ඕන heart attack එකට බෙහෙත් ගන්නම් ආ ජේමිස් වේද මහත්තයාගෙන් ජේමිස් වේද මහත්තයා ළඟට එක්කගෙන යන්න ඕන කියලා ඔන්න ඒ සිතුවිල්ල මත නැවත නැවත Taman දිගින් දිගටම යනවා නම් පින්නදුනි ඔන්න ඔය තමයි එක ආකාරයකට මේකේ දිගට දැකින් දිගට දැකිල්ල එක ආකාරයකට මේ එක සිතුවිල්ලක් පහළ වෙනවා ඒ සිතුවිල්ල මත නැවත නැවත Taman චේතනා පහළ කර මේ පින්නදුනි උදාහරණයක් පමණයි උපමාවක් පමණයි මේවා නිත් සංඥාවෙන් අල්ලගෙන මේ මත යනවා නෙමේ හොයන්නේ සිතුවිල්ල කෑලි කඩාගෙන ගිහිල්ලා ආ මේක දිගයිනේ විනාඩි 5ක් ඒ සිතුවිල්ල මත හිටියානි කියලා හොයනවා නෙමේ පින්නදුනි ඔය ආස්වාසය කියලත් අර නෝන අවුරුදු 47 තිස්සේ ඔන්නෝක තමයි පින්නදුනි නැවත නැවත කරලා තියෙන්නේ චේතනාමවල මේ අම්මා සෙනීපයි කියලා ආපු සිතුවිල්ල පස්සේ අම්මට බෙහිච්චන්න ගියා වගේ ආරණ්‍ය සේනාසනේ වාඩි වෙලා ඉන්න මම ආරණ්‍ය සේනාසනේ වාඩි වෙලා ඉන්න බව දැනගත්තේ විනාඩි 10කට පස්සේ විනාඩි 10ක් තිස්සේ මේ හීනයක හිටියා වගේ අම්මට බෙහෙත් අරගන්න ඉස්පිරිතාලේ ගිහිල්ලා බෙහෙත් අරගෙන පාමසියට ගිහිල්ලා ඒකනුත් බෙහෙත් ටික ගෙනල්ලා ගෙදරට ඇවිල්ලා අම්මට බෙහෙත් ටිකක් පොවලා අම්මට තේකුත් අදලා දීලා අම්මව ඇඳේ නිදි කරවලා එනකොට තමයි දැනගත්තේ මම විනාඩි 10ක් පමණ සිතුවිල්ලක් පස්සේ නේද හිටියේ කියලා. මේක තමයි පින්නදුනි මේ සාමාන්‍ය පුතග්ජන ජීවිතයේ தত্ত্ব. සාමාන්‍ය පුතග්ජන ජීවිතයේ தত্ত্বය ඔන්න ඔය විදියට එන්නා වූ සිතුවිල්ලපත්. එමු නැත්නම් ඒ වගේ තවත් උදාහරණයක් මම දුන්න ගන්න පුළුවන්. තවත් උදාහරණයක් ගත්තොත් පින්නදුනි මේ නැවත නැවත මේ ආන්දරය කරන එකක් නෙමෙයි මේ විශ්ව ධර්මතාවය තුළ මේ පින්නදුන්ට ධර්මයේ තව තවත් සාධාරණීකරණය වෙනවා. අවතවත් සරල වීමක් තියි. තවත් උදාහරණයක් ගත්තා නම් පිළිඳුනි මේ වේදනාව කකුල කැක්කුමයි කෙලවරක් නැහැ මේ දණහිස මේ ඔපරේට් කළා තියෙන මේක ඔපරේෂන් කරපු එකයි තමයි වරද තියෙන්නේ. ඒ වෙලාවේ මහත්තයා හරියට ඔපරේෂන් එක කරේ නැහනේ. ඒක ඒ මහත්තයා අත ගැස්සුණානේ. ගැස්සිච්ච වෙලාවේ පොඩ්ඩක් ඇදුණානේ. ඊට පස්සේ අනිත් දොස්තර මහත්තයා කිව්වා දැන් නම් මේක කරන්න දෙයක් නැහැ. ඔපරේෂන් එක පොඩ්ඩක් වැරදිලා ඒ වෙලාවේ මේක හරියට මෙයා වෙලා නැහැ. ඒ නිසා තමයි මේ රිදෙන්නේ. මේකට දැන් කරනවා නම් කරන්න දෙන්නේ ආයි පාරක් ඔපරේෂන් කරන එකයි. එහෙනම් ඒක හරි කරන්න ඕන. එහෙනම් ලබන සුමානේ ඔපරේෂන් එක කරන්න තියෙනවනේ. 17 වෙනිදාට දිනේ දාලා තියෙනවනේ. 17 වෙනිදා කියලා මේක කරන්න ඕන. හැබැයි ආයි වැඩි වෙයිද දන්නේ නැහැ. අඩු වෙයිද දන්නේ නැහැ. ඇවිද ගන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා. මෙන්න මේ විදියට මේ පින්නදුන් බලන්න තමා තුලින් පරීක්ෂා කළා මේ වේදනාවක් කියලා කකුලේ වේදනාවක් දැනුණා නම් විනාඩි කීයක් තමන් මෙන්න මේ වේදනාව ගැන නැවත නැවත කල්පනා කර කර හිටියද කියලා. හැබැයි දැනගත්තේ නෑ මම මේ ඉන්නේ සක්මනේ නැත්තම් මම ඉන්නේ පර්යංකේ මම ඉන්නේ වාඩි වෙලා භාවනා කරමින් ඉන්නේ මේ කායානුපස්සනාවේ ඉන්නේ මේ කයේ කය බලන්නේ කියලා ඒ මොනම දෙයක්වත් නැතුව හීනෙන් මේ හීනයක් පස්සේ ගියා වගේ රජපුටුවේ ගිහිල්ලා රජ වෙලා මේ සිටු කුමරියත් එක්ක රජමාලිගේ ඉන්නවා ඊනේ මාලිගා හැදුවා වගේ පින්නතුනි මෙන්න මේ විනාඩි 10ක් 15ක් එකම වේදනාව නැවත නැවත සිහිපත් කරමින් හිටියා වූ මේ පින්නතුන් නේද දැන් වන විට වේදනාව එනකොටම කකුල කියලා දන්නෙත් නැහැ කැක්කුම කියලා දන්නෙත් නැහැ දණහිස බව දන්නෙත් නැහැ මොකද්ද ප්‍රකටවන්නේ Tamanට වේදනාවක් කියන වචනේ අන්නේ නම් පින්නතුනි අන්න අර ආකාරයට අර එකම සිතුවිල්ලක් පස්සේ දිගින් දිගටම ගියා නම් අන්න එතෙන්ට තමයි බුදු පියාණන් වහන්සේ සරල කළ වචනයක් දුන්නේ මේ ආස්වාසයේ දිගට දැන්නවා නම් ඒ බව අත්දකින්න මහණෙනි අන්න ඒකම අනුගත වුණා මේ සිතුවිල්ලට සිතුවිල්ල දිගට දැන්නවා කියන්නේ එකම චේතනාව පස්සේ නැවත නැවත චේතනා පහළ වුණා දැන් බලන්න පින්නදුනි මොනතරම් සරලද මේ ධර්මය කියලා ඒකම නෙමේද සිද්ධ වුණේ වේදනාවට අතන සිතුවිලි මැව්වා වගේම අම්මට බෙහෙත් ගන්න යන්න අම්මට දොස්තරලා හොයන්න මේ සියල්ලටම මේ කකුල වේදනාව කියලා ආපු වෙලාවෙත් වේදනාව තුලත් සිතුවිලි ටිකක් නෙමෙයිද මැවිලා තියෙන්නේ
චේතනා ටිකක් නිමෙයිද මැවිලා තියෙන. සැලැස්මක් නිමෙයිද කරලා තියෙන. මොකද්ද වෙලා තියෙන පිණුද? මේ කකුලේ කොහෙද ධනයිසේ ධනයිස නම් ඔපරේට් කරපු නිසා මේ දෙක හරියට කෙල්ල නැති නිසා කියලා මේ අර වගේම චේතනා නේද පිණුද? මුළුමනින්ම අන්න චේතනා රාශියක් තුල එකම දෙයක් මත නැවත නැවත උපාදානය කරමින් නැවත නැවත චේතනා මැවුනනම් පින්නුනි නැවත නැවත සිතුවිලි මැවුනනම් අන්න එතෙන්ට කියන මොකද්ද මේ දිගට අධ්‍යක්ක කියන දිගට අධ්‍යක්ක දැන් තවත් උදාහරණයක් අරන් බලන්න ඕනනම් සද්දයක් අරගෙන බලන්න මේ පින්නුතුනම හදාගන්න පුළුවන් මේකට කරු සද්දයක් අරන් බලන්න ආ මේ කුරුල්ලෙක් කෑගහයි මොකද මේක ගිරවේ ගිරවයි මේ වෙලාවේ කෑගහන්නේ මම භාවනා කරන බව දන්නේ නැද්ද කවුද ගිරව් හදලා තියෙන්නේ මේ වෙලාවේ මෙතන අනේ ගිරවගේ සද්දය හරි මීරිනේ අනේ මේ ගිරවෙක් මටත් හදාගන්න තියනවනම් ගිරවේ ජෙදටත් ගේන්න තියනවනම් බෑනේ කරන්න කලින් පාර ගිරවෙක් ගෙනාව අම්මයි තියාගන්න දුන්නේ නෑනේ අනේ පව් පුතේ සතුන් කරදර කරන්න එපා සතුන් හිරියර කරන්න එපා කියලා මේ ගිරව අතෑරියනේ ඔන්න ඔය විදියට පින්නදුනි මොන්න තරම් චේතනා පස්සේ ගිහිල්ලාද කියලා බලන්න මෙතන බල්ලෙක් බිරුවනම් බල්ලා බුරුපේක ඇයි මේ බල්ල බුරන්නේ මෙතන මේ ආරණ්‍ය සේනාසනේ ඇයි බල්ලෝ හදලා තියෙන්නේ තල්ලපු ගල්ලෝ දන්නේ නැද්ද අපි ආරණ්‍ය සේනාසනේ භාවනා කරන්නයි මේ බල්ලා කොච්චර වෙලා බුරයිද කීයට මේක නතර කරයිද ඉතින් මට භාවනා කරන්න වෙන්නේ නැහැ නේ කියලා අර නෝනාර කුස්සියේ මිරිස් කොටනේ ගැන කල්පනා කරපු එකයි මෙන්න මේ පින්නතුන් භාවනාව පටන් ගත්ත පළවෙනි දවසේ මේ කරන්න ආව දෙයි අවුරුදු 47ක් භාවනා කරපු නෝනා අන්න අර කුස්සියේ මිරිස් කොටනකොට මොකක්ද ඒ නෝන කිව්වේ කියලා මේ පින්නතුන් බලන්න YouTube එකේ අහලා පිනුදු අවුරුදු 47ක් භාවනා කරපු එක ගැන මේ මාතෘකාව ඇත්තේ කිති හරියට නම් ස්වාමීන් වහන්සේ ප්‍රකට වෙන්නේ නැහැ නම් මොකද කියලා අවුරුදු 47ක් කියන වචනින් තමයි පටන් අරන් තියෙන්නේ බලන්න YouTube එකේ ඊයේ දවසේ ඔක තියලා දෙනවා YouTube එකේ ගිහිල්ලා මෙන්න මේ පින්නතුන් අදත් කියනවා මම ආරණ සේනාසට යනවා මම භාවනා කරනවා මට ඇහෙනවා වෙලාවේ ඒ කුස්සියේ මිරිස් කොටන ඉතින් මම දැනගන්නවා කුස්සියේ මිරිස් කොටන බව ඉතින් ඒක නිසා මට ඒකට කැමැත්තක් ඇතිවන්නේ නැහැ මට ඒකට ද්වේෂයක් ඇතිවන්නේ නැහැ හැබැයි කුස්සියේ මිරිස් කොටන බව දැනගත්තා කියන වචනේ තේරුම මොකද්ද පින්නතුනි ද්වේෂයක් ඇති වෙලා නෙමෙයිද තමන් භාවනා ඉන්න බව දැන නොගෙන භාවනාවෙන් එළියට ගියේ එනං භාවනාවට තිබුණා වූ රාගය තුල ඒ රාගය තරහා තමන්ගේ අවශ්‍යතාවයේ කඩාකප්පල් වෙච්ච නිසා නෙමෙයිද තවත් දෙයක් තමන්ට දැනුනි ඒකට නෙමෙයිද පින්නදුනි තණ්හාව කියලා කිව්වේ ඒකට නෙමෙයිද නන්දි රාගය කියලා කිව්වේ එනං මේ මොහොතේ යමක් ප්‍රකට වුණාද ප්‍රකට වුණේ ඒ ප්‍රකට වෙච්ච දෙයට තමන්ගේ තිබුණා වූ කැමැත්ත නිසා නේද පින්නදුනි මොකද ඒ වෙලාවේ ඒ කුස්සියේ මිරිස් කොටන අතරව වෙන දේවල් තිබුණේ නැද්ද ඒ වෙලාවේ ඔය කැලේ ආරණ සේනාසනාව වටේ මේ සත්තු කෑ ගහනවා තිබුණේ නැද්ද වෙයි ඒකේ නෝන දැනගත්තා නෑනි පින්නදු දැනගන්න පුළුවන් උනේ අරක විතරයි එහෙනම් දවල්ටත් මිරිස් කොටනවා දන්නවා උදේටත් මිරිස් කොටනවා දන්නවා රැටත් මිරිස් කොටනවා දන්නවා මේක නෙමෙයිද මේ බුදුපියාණන් වහන්සේ තණ්හාව නැත්තම් මේ දුක්ඛ සමුදය කියලා පෙන්නුම් කරේ රූපේ හට ගැනීම මෙන්න මේ මොහොතේ මේ එකක් තෝරාගන්නේ ඒකට තිබෙන්නා වූ නන්දි රාගය නිසා නැත්නම් මේ ආශ්‍රව නිසා රුචි අරුචිකම් නිසා කියන එක දැන් මේ පින්නතුන් මෙන්න මේ දිගට දැනිච්ච වෙලාවේදී දිගෙන් දිගටම මේක සිතුවිල්ල පස්සේ ගියේ මොකක් නිසාද මේ සිතුවිල්ලට ඒක නැවත නැවත පරීක්ෂා කරන්න අම්මා අසනීපයි කියපෙකට මේ නැවත නැවත පරීක්ෂා කරන්න තමන්ට පහළ වුණා වූ චේතනා ටික තමයි පිනුදුනි වේදනාව සම්බන්ධිනුත් ආවේ සද්ද සම්බන්ධිනුත් ආවේ රූපය සම්බන්ධයෙන් ආවනම් ඒත් ඒ වගේ ඔන්න ඔය විදියට පිනුදුනි එකම දෙයක් මත නැවත නැවත චේතනා පහළ වෙනවනම් දැන් මේක බලන්න මේ මීට පෙර මේ පිනුදුනි හිතුවේ නෑ රූපෙට නම් මේක වෙනස් සිතුවිල්ලට වෙනස් සද්දෙට වෙනස් වේදනාවට වෙනස් ගඳ සුවඳට වෙනස් වමට වෙනස් කියලා අන්න වමටත් ඕකමයි එනෝන අද කරන්නේ බලන්න පිනතුනි මොනතරම් මේ අගාධයකද ඉන්නේ කියලා මෙන්න මේ පිරිස මෙච්චර නෙවෙයි මේ නෝන වගේ දහස් ගාණක් ලෝකේ පුරාට ඉන්නවා පිනතුනි මේ කියන ආරණ්‍ය සේනාසන ගිහිල්ලා මේ කියන ස්වාමින් වහන්සේලාගේ බණාරා ඒ ස්වාමින් වහන්සේලා කියනවා මේ ස්වාමින් වහන්සේලා කිව්වේ හරි ඔක තමයි කරන්න ඕන මහත්වය කියලා තමයි හැබැයි කොහේවෝ තිබුණා වූ තමන්ගේ වෙනත් කුසලයක් කරා තමා තමා තුලින් අත්දැක්ක නිසා මේ ස්වාමීන් වහන්සේට ගී කාලෙදිම අවබෝධ වෙලා තියෙන අභ්‍යන්තරයේදී බෑ ඉදානම් දැනගෙන හිටියේ නෑ
එදා නම් හිතුවේ මේ කියන එක හරියි කියලා තමයි. හැබැයි ගිහි කාලෙදිම තේරලා මේවා තුළ අභ්‍යන්තරයේ වෙනස් වෙලා ඒ හරහා තමයි මේ මාස ගාන තුළ ගිහිගෙන් එළියට ඇවිල්ලා මේ සංසාරයෙන් ඈතර වෙලා කොයි ආකාරයෙන් දෙතරෙච්ච බව දැනගත්තේ කියලා අන්න සිවුරුකුත් දාගෙන ඒ හරහා දැන් මාස අවුරුදු 4කට ආසන්න වෙමින් පවතින්නේ. හැබැයි මාස ගාන තුළ මේ සියල්ල සිද්ධ වුණා කාගේවත් උපදේශයක් නම් එදා හම්බුනේ නැහැ. මේ මහත්යර ගිහි ගෙදර පිණි කාර්ය සිද්ධ වුණා කොහොම සිද්ධ වුණාද කියලා මේ මොහොතේ තොරතුරක් නම් වාර්තා වෙන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ පිණි. වෙච්ච දේ වෙන්න තියෙන දේ සිද්ධ වෙලා තියෙන බව නම් දන්නවා. ඒ හරහා තමයි විශ්ව ධර්මතාවය මේ මොහොතේදී මේ ස්වාමින් වහන්සේව සම්පත්දායකත්වයක් විදියට බාර අරන් තින්නේ. සංසාරයෙන් එතර වෙන්න උත්සාහ කරන පින්නතුන්ගේ කුසලය සඳහායි මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. නම් මේ හාමුදුරුවෝ කරන මොනම කෙංගෙඩියක්වත් නැහැ. මේ හාමුදුරුවන්ට කරන්න පුළුවන් මොනම දෙයක් ඇත්තෙත් නැහැ. මේ හාමුදුරුවොත් මේ ලෝකේ තවත් මේ එක සම්පතක් පමණයි. චිත්තක්ෂණ කීයක් ඒ සම්පතේ වටිනාකම තියෙද ලෝකෙට කියන එක මේ හාමුදුරුවන්ගේ පාලනය තුළ නැහැ. ඒ ධර්මතාවය අවශ්‍යතාකල් තියාගනිවි, අවශ්‍ය නැති වෙනකොට එතනින් ඉවත් කළා දායි පිළිතුරු. ඔන්නෝකයි විශ්ව ධර්මතාවය ඒක හොයාගෙන යන්නා වූ මේ පින්දුන් මේ විට තමා තුලින් අත්දකින්නා වූ මේ නම් පින්දුනි අද වෙනකොටත් අවුරුදු 47ක් භාවනා කරනවා. මේ සක්මණ ගිල්ලා මුලින් වම වං කකුල වං කකුල දැන් නම් ඔසවනවා 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 දැන් ගෙන යනවා ගෙන යනවා වම ගෙන යනවා ගෙන යනවා දැන් පාච් කරනවා වම පාච් කරනවා පාච් කරනවා දැන් තබනවා තබනවා තබනවා. මුන්න පින්නතුනි අවුරුදු 47ක් භාවනා කළා මරණ මංචකේ වම ඔසවනවා වම ගෙන යනවා වම තබනවා. මොකද්ද වෙන්නේ? වම් කකුලක් එක්ක වම් කකුලක් නැතුව වම් කකුලක් අදාළ රූපයක් එක්ක මිසක් රූපයෙන් තොර උත්පත්තියක් ලැබෙයිද පින්නතුනි? මෙන්න මේ රූපයට මේ තිබෙන්නා වූ අධික තෘෂ්ණාව තුළ නේද මේ ඊළඟ චිත්තක්ෂණයේ උත්පත්තිය කියලා කියන්නේ. වම වං කකුල කිව්වා. එහෙනම් ඒ වගේම වම කියනකොට මෙන්න මේ හුස්ම ටික ගිහිල්ලා ඌෂ්ණ්‍ය නැති වෙලා විඥාණය අයින් වුණා නම් අන්න වම කියපු විඥාණය කරේ තියාගත්තා වූ විඥාණය ඊළඟ තැන යන්නේ කොහෙද පින්නතුනි? කකුල කිව්ව තැනටයි අන්න ගිහිල්ලා බහින්. එහෙනම් කකුලක් හොයන්න පුළුවන් තැනකටයි බහින්න ඕන. කකුලක් හොයන්න පුළුවන් තැනකට බහින්න නම් පින්නතුනි කකුලක් නැති දිව්‍ය තලයකට නම් බහින්න හම් වෙන්නේ නැහැ. කකුලක් නැති කකුලක් නැති බ්‍රහ්ම තලයකට නම් බහින්න හම් වෙන්නේ නැහැ. කකුලක් නැත්නම් නැත්තේ බ්‍රහ්ම තලයේ, කකුලක් නැත්නම් නැත්තේ දිව්‍ය තලයේ. ඒ දෙකට බහින්න හම් වෙන්නේ නැහැ. ඒ දෙකෙන් පල්ලෙහා මනුස්ස තලයේ එහෙම නැත්නම් මනුස්ස ආත්මයේ එහෙම නැත්නම් තිරිසං ආත්මයේ එහෙම නැත්නම් අමනුස්ස ආත්මය එහෙම නැත්නම් අවීචි මහා නරකාදිය එහෙම නැත්නම් ඉතින් ලොකු ආර්ය උපවාදයක් කළ දෙබුදින් පදුම නිරයට තමයි බහින්න සිද්ධවන්නේ. පින්නතුනි පැහැදිලිව දැනගන්න තමන්ට මේවා තේරුම් ගන්න මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න ඕන වෙන්නේ නැහැ පින්නතුනි. මෛත්‍රී බුදුහාමුදුරුව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද රූපයක් එක හිටියනම් මම මරමංචකෙදී රූපයට අදාළ ඊළඟ චිත්තක්ෂණේ හම් වෙන්නේ ওই විදියට තමයි. අම්මා අසනීපයි කිව්වා. එහෙනම් අම්මට බෙහෙච්චන්නේ අන්න ඕන කියන තැනයි උත්පත්ති. එහෙනම් එක චේතනාවක් තවත් චේතනාවක් මත හටගන්නවා කියන එක තමයි පිනදුනි ලෝකය කියලා කියන්නේ, උත්පත්තිය කියලා කියන්නේ. එතනයි ජාතිපත්‍ය ජරා ව්‍යාධි මරණස. එහෙනම් භවපත්‍ය ජාති කියන්නේ ඒකයි. භව කියලා කියන්නේ උපාදානපත්‍ය භව. තණ්හාපත්‍ය උපාදාන. අන්න එහෙනම් තණ්හාවෙන් මේ ආවා වූ රූපය අල්ලගත්තනම් එතකොට පිනදුනි මේ ආස්වාසයේ තණ්හාව නැත්තම් ආස්වාසයේ දිගයි කියලා කියන්නේ, ආස්වාසයේ කෙටි කියලා කියන්නේ, ආස්වාසයේ හුළඟෙන් ආවේ කියලා කියන්නේ, ආස්වාසයේ හුළඟ දිගයි කියලා කියන්නේ, ආස්වාසයේ උඩට යන්නේ කියලා කියන්නේ, ආස්වාසයේ සිසිලසයි කියන්නේ පුළුවන් කමක් නැහැ පින්නදුනි. ආස්වාසය ගැන හොයන්න තමන්ට කැමැත්තක් ආසාවක් නැති තාක්කල්. එහෙනම් ආස්වාසයේ හොයලා ආස්වාසයේ තියෙන කැමැත්ත නැති කරගන්නයි පින්නදුනි කායાનුපස්සනාව කරන්නේ.
ආස්වාසේ කැමැත්ත නැති වෙන්න නම් අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන කායાનුපස්සනාවේ හතරවෙනි පියවරට තමන් ගියා නම් හතරවෙනි පියවරේදී ආස්වාසය සංසිඳුණා නම් මහණෙනි සංසිඳුණු බව දැනගන්න සංසිඳුණු බව දැනගන්න ඔන්න බලන්න පින්නදුනි මොනතරම් සරල මාර්ගයකද මේ කියන්නේ අන්න අර විදියට මුලින් දිගට දැනගත්තා මගේ මේතරම් තදබල ලෙස කෙලස් තියනවා නේද එකතු කරගත්තා වූ අනුසය කෙලස් ප්‍රමාණයේ සීමාවක් නැහැ නේද කියලා දැන් තමන්ට තේරෙනවා එකම චේතනාවක් පස්සේ නැවත නැවත චේතනා පහළ කරනවා නම් එහෙනම් පින්නදුනි දැන් මේ පින්නදුනු තේරෙනවා පැහැදිලිවම ආස්වාසය කියන්නේ චේතනාවක් සිතුවිල්ලක් පමණයි නේද මොකද්ද ඉතින් එහෙනම් මේක බලන්න තියෙන්නේ කොහොමද මේ හුලන්රල බලන්නේ බලන්න පින්නදුනි මොනතරම් අපරාධද මේ හාමුදුරු කරන්නේ මේ මහත්තුරු කරන්නේ කියලා තමන් දන්නේ නැත්තම් නොදන්න දේ පැත්තකට වෙලා ඉන්න එපාය ඇත්තටම වශයෙන් කියනවා නම් මේ පන්සල් වල ඉඳගෙන මේ කවි බණ කිය කිය එහෙම නැත්තම් මේ ආසන දෙකේ බණ කිය කියන විරිඳු බණ කිය කියන ඒ හාමුදුරුවන්ගෙන් මෙච්චර අපරාධයක් වෙන්නේ නැහැ නේ පින්නදුනි භාවනා කරන අයට භාවනා කරනවා ගැන ඒ හාමුදුරුව දන්නේ නැහැ භාවනා ගැන ඒ හාමුදුරුව දැනගෙනත් නැහැ ශික්ෂාපද ටික දැනගෙනත් නැහැ ඒ හාමුදුරුව මුදල් පරිහරණය කරගෙන රැයට කෑම කමින් කාන්තාවන් පරිහරණය කරමින් මුදල් අතපත ගාමින් ඕනතරම් ව්‍යාපාර කරමින් රස්සාවල් කරමින් මහාචාර්යකම් කරමින් සල්ලි බැංකු ගිණුම් තියාගනිමින් ඒ අය ගිහි ජීවිතය ගත කරනවා වගේම ජීවිතයක් ගත කරනවා ඒ අයගෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ නේ පින්නතුනි නිවන දකින්න යන අයට මොකද ඒගොල්ල කියන්නේ නැහැ නිවන ගැන අපි දන්නේ නැහැ අපි නිවන දකින්න මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ එක්කයි මෛත්‍රී සම්බුද්ධ ශාසනයේදී අපි සියලු දෙනා එකම ධර්ම මන්දීපයේදී නිවන් දකින්නවා කියලා මේ ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා අන්‍ය ආගමිකය කරන ප්‍රාර්ථනාවම මේ අයත් කරනවා හැබැයි ඒ අයගෙන් පිනදුනි නිවන් දකින්න භාවනා කළ සංසාරයෙන් ඈත් වෙන සතර සතිපට්ඨානට බැස ගන්න උත්සාහ කරන අයට ඒ අයගෙන් හානියක් වෙන්නේ නැහැ නේ පිනදුනි ඒ අය කියන්නේ නැහැ සතර සතිපට්ඨානට යන්න බෑ කියලා ඒ අය කියන්නේ ඒක කරන්න අපි දන්නේ නැහැ ඒක තමයි ඒ ස්වාමින් වහන්සේලාගේ මහානායක හාමුදුරුන්ගේ දෙකයි අපි සතර සතිපට්ඨානයක් වඩන්නේ නැහැ අපි එහෙම එකක් දන්නේ නැහැ අපි මල් පූජා කරනවා පහන් පූජා කරනවා බෝධි පූජා තියෙනවා ඒවට ඕන නම් අපි ළඟට එන්න අපි ළඟට ඇවිල්ලා ඒව කරන්න ඒ අතරතුර සතිපට්ඨානේ වඩා ගතට කමන්නේ නැහැ කියලායි ඒ ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කළා. ඒක නිසා ඒ ස්වාමින් වහන්සේලාගෙන් හානියක් නැහැ මේ නිවන් දකින්න භාවනා කරන්න යනයි. හැබැයි නිවන් දකින්න භාවනා කරන්න යනට හානිය වෙන්නේ කාගෙන්ද පින්නදුනි මේ ආරණ්‍ය සේනාධන කියලා දාගෙන භාවනා මධ්‍යස්ථාන දාගෙන ලෝකෙ තනින් දන හැමතැනම ගිහිල්ලා රටින් රට මෙන්න මේක තමයි භාවනාව කියන්නේ මේක තමයි විදර්ශනාව කියලා කියන්නේ මෙන්න මේ විදිහට නැවත නැවත මූල කර්මස්ථානට යන්න නැත්නම් පිම්වීම බලන්න හැකිලීම් බලන්න මේ වම ගෙනියනවා කියලා බලන්න වම ඔසවනවා කියලා බලන්න වම තබනවා කියලා බලන්න කියලා නැවත නැවත එකම දෙයක් නැවත නැවත මේ නිත්‍ය සංඥා තුළ පරීක්ෂා කරන්න කියලා මේ උපදෙස් දීලා කියනවා ඊට පස්සේ ආ දැන් නම් හරි ආ මුලදී ආස්වාසේ දැනගත්තනි ආ පස්සේ නැතුව ගියානි ආ දැන් නම් හරි ඔය මාර්ගය හරි ඕනෝන විදියට කරගෙන යන්න ඉතින් බලන්න පින්නතුනි මොනතරම් අකුසල්ද මේ හාමුදුරුවෝ කරගන්නේ මොනතරම් අකුසල් තියෙනවද මේ පින්නතුන්ට ඒක තමා තුළින් දකින්න නැතුව නැවත නැවත මේ වෙන කෙනෙක් ඒ හාමුදුරුවෝ නැවත එන්න ඕන නැවත නැවත කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලා එහෙමනම් කියන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේලා මොකද්ද කියන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ ඔහොම කරගෙන යන්නේ කියලා විතරයි මේ නෝනා ඔය නෝනට මොකද තේරෙන්නේ දැන් ඔය නෝනා මැරුණොතින් මේ වෙලාවේ සතර අපා යන්නේ නැහැ කියලා තේරෙනවද නෑ නෑ ඒ ස්වාමීන් වහන්සේලා එහෙම එකක් නම් කියන්නේ නැහැ එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ උත්තමයන් වහන්සේලා එහෙම කියන්නේ නැහැ ඔය නෝනා ඉන්න තැන දන්නවද ආර්ය මාර්ගය නෑ නෑ ඒ නෝ මහ ස්වාමීන් වහන්සේලා එහෙම කියන්නේ නැහැ හැබැයි වැඩේ හරි කරගෙන යන්න කියලා කියනවා කියලා කියන්නේ මොන්න වැඩේ හරිනම් පිටු තමන්ට දැනෙන්න එපා කවුරු හරි බච්චන්න දීලා තමන් පැයක් කෑවයි කියලා බලා ඉඳලා ආ දැන් බඩ පිරලයි කියලා අනිත් එක්කෙනා සාතික දීලා හිටන් කඩේ හෝටලේ ඒ මුදලාලි ගැන ආ මහත්ය අදනම් හොඳට බඩ පිරුණ නේද අදනම් මහත්ය හරි කැමැත්තෙන් කැමටි කෑවබමට තේනවා අදනම් මහත්ය ලෝකේ හොඳම රසම කෑම අද මහත්ය කෑව නේද කියලා කඩේ මුදලාලි සාතිකයක් දීලා හරි නැත්නම් ඒ වේටර් මහත්ය සාතිකයක් දීලා හරි ද අල්ලපු මේසෙ හිටපු එක්කෙන සාතිකයක් දීලා ඉන්නේ තමන් එකේ දිනුළු තමන්ගේ අම්මා සාතිකයක් දීලා පුතේ අදනම් රස කැමටි කෑව පුතා හරි කැමති මට තේරුණා අදනම් පුතාගේ බඩ පිරුණ නේද කියලා අම්මා කියලා හරි නඳුබිනදුනි තමා නෙමෙයි දන්නේ තමන්ගේ බඩ පිරුණ නැද්ද තමා නෙමෙයි දන්නේ තමන්ට රසට කෑවද නීරසට කෑවද තමානේ දන්නේ තමන් කැමැත්තෙන් කෑවද
අකමැත්තෙන් කෑවද? සමානි දන්නේ තව කන්න පුළුවන්ද? කන්න බැරිද කියලා. අම්මගෙන අනේ පුතේ ඔය කෑවට කවන්නේ නැහැ. රසර කෑව බව දන්නවා. බඩ පිරුණා දන්නවා. ඉුණාට පුතේ මේ අයිස්ක්‍රීම් එකක් පොඩ්ඩක් කන්නක පුතේ. මේ කෙසෙල් ගෙඩි කෑල්ල ඔය කන්නක පුතේ කියලා. අම්මා බල කරනකොට තමා දන්නවා නම් මට කන්න බෑයි කියලා. තමා අම්මා කෙනෙක් කාලා වමනේ දාන්න ඕනේ නැණි පිනුදුනේ. මේ ඔක්කාරයට ගන්න ඕනේ නැණි මේක. මේ කාලා වැඩිපුර කාලා වමනේ දාන්න ඕනේ නැහැ. ගෙදර ගිහිල්ලා බඩ ගිනිනුනේ නැහැ. අනේ අම්මා කියන ඇත්ත මං කාලා බඩ පිරලා දෙන්නේ. පුතේ කෑව ඇතියෝ දැන් බඩ පිරුණානේ තවත් කන්න එපා කියලා. ගෙදර ගිහිල්ලා බඩ ගිනිනුනේ නැණි මම දන්නවනම් මගේ බඩ පිරලා තිනවද කියලා. එනම් බිනුදුනි මේ තමා ඇඳුම ඇඳනම් තමා දැනගන්න බෑ තමා ඇඳුමක් ඇඳන් ඉන්න බව. රජ්ජුරුව හිරිවැල යනකොට අර පොඩි ළමයා කතා කළුවට රජ්ජුරුව හෙලි වෙන්නේද රජ්ජුරුව හෙලි වෙන්නේද කියලා අනිත් කවුරුවක් කතා කරේ නෑනේ. රාජ උදාහරණයක් කියලා මේ බිල්ල කපා ගන්න වෙනවනේ රජ්ජුරුවන්ට විරුද්ධව කතා කළා. එනම් මේ වගේ මේ නෝන්ල ගිල්ලත් ඒ හාමුදුරු රජ්ජුරු කියලා දාන රජ්ජුරුවන්ට විරුද්ධව කතානකොට රජ්ජුරු කියන්නේ අහගෙන ඇවිල්ලා අවුරුදු 47ක් භාවනා කළා කොහෙද ඉන්නේ කියලා බලන්න බිනතුනි මේ වෙනකොට මේ මොහොතේ මිය ගියා නම් මේ ආපහු ආයි බුදු කෙනෙක් හම් වෙන තව සංසාරේ අනන්ත කල්ප කීයක් ගත කරන්න වේද බිනතුනි බුදු කෙනෙක් හම් වෙන කල්ප දහස් ගානක්ද ලක්ෂ ගානක්ද කෝටි ගානක්ද කියලා කාටද සාතිකේ කොහෙන්ද හම්බෙන්නේ කාගෙන්ද හම්බෙන්නේ බිනදුනි මේ අගාදේ මේ මොහොතේදී තමන් ගොඩ ගියේ නැත් මෙන්න මේ තරම් අගාදේකයි බිනදුනි මේ ලෝකේ මේ බිනදුනි ඊ අගාදේ ගින්නාව බිනදුන්ට මේ වුණ පැහැදිලි අවුරුදු 47ක් නෙමෙයි දවස් 47ක් නෙමෙයි පැය 47ක් නෙමෙයි මාස 47ක් නෙමෙයි පැය 47ක් නෙමෙයි විනාඩි 47ක් නෙමෙයි තප්පර 47කුත් නෙමෙයි බිනදුනි චිත්තක්ෂණ 47කුත් අවශ්‍ය නැහැ මේක දැනගන්න මේ මොහොතේදී මේ ප්‍රකට වෙලා තියෙන්නේ වේදනාව වේදනාවක් නැවතවරක් වේදනාවක් කියලා කියුණා නම් අන්න ආයිපාරක් වේදනාවක් කියලා කියුණා නම් දැන් හැබැයි කකුල බව දැනගත්තෙත් නැහැ දන හිස බව දැනගත්තෙත් නැහැ ඔපරේෂන් කරපු දන බව දැනගත්තෙත් නැහැ නැත්නම් තුවාලයක් තියෙන බව දැනගත්තෙත් නැහැ කකුල නවල තියෙන නිසා කියලා මුකුත් දැනගත්තේ නැහැ දැනගත්තේ වේදනාව වේදනාවක් වේදනාවක් කියලා හත් අට පාරක් නැවත නැවත කියවෙන්න පුළුවන් හැබැයි තමන්ට පැහැදිලිව දැන් පුංචි අවබෝධයක් තියෙනවා එක පාරක් වේදනාවක් කියලා ඒක ඉවර වෙලා මිසක් ඒක නිරෝෂේෂ නිරෝධයට ගිහිල්ලා මිසක් දෙවනි වේදනාව කියුනේ නැහැ කියන එක පිළිබඳව නම් තමන්ට දැන් පැහැදිලි අවබෝධයක් තියෙනවා පිළි ඔන්න පුංචි අවබෝධයක් වුණ ගියා වේදනාව පස්සේ ගියේ නැහැ මොකද යෝනිසෝ මනසිකාර්ය හරියට කළා වේදනාව වේදනාවක් කියලා මෙනෙහි කරනවා කියන යෝනිසෝ මනසිකාරයේ තුල භාවනාව පටන් ගත්ත නිසා භාවනා වෙලාදී වේදනාව හොයාගෙන ගියේ නෑ මොකද්ද කියලා වේදනාව කියන වචනේ නතරු. හැබැයි වේදනාව කියන වචනේ නතරුනාට පූර්ණ අවබෝධයට ගියේ නැති නිසා වේදනාව කියන වචනේ නැවත නැවත එනකොට එකම වේදනාව තමයි කියන චේතනාව තුල වේදනාව වේදනාව කියලා කීප වටක් කියුණා නම් පිනඳුනි ඔන්න තවත් උපමාවක් විදියට තවත් උදාහරණයක් විදිහට දැනගන්න එතනක් තියෙන මොකද්ද මේ ආස්වාසේ දිගනම් දිගට දැනගන්න මහණෙනි දිගට අත්විඳින මහණෙනි කියන උපමාව තමයි එතන තියෙන්නේ වේදනාව දිගට දැනු. ඒකට වේදනාව පස්සේ ගිහිල්ලා වේදනාව විස්තර කතනේ කළා තවත් චේතනා ඒ මතම වුණ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පින්නදුනි වේදනාව කියන වචනය නැවත නැවත වාර කිහිපයක් වැඩිපුර ප්‍රකට වුණා නම් ඒකත් දිගට දැක්ක වෙන්න පුළුවන්. ඔන්න තවත් ආකාරයක් ඒකම දාගන්න රූපෙටත් ඒකම දාගන්න සද්දෙටත් සද්දයක් සද්දයක් කියලා එකම සද්දෙ කියලා හිතාගෙන නැවත නැවත ප්‍රකට වෙනවා. ඒ වගේම වමටත් වම්ම 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 කියලා එක දිගට කීප වාරයක් මුලදි මෙයාට ප්‍රකට වෙලා ඇතිදී. අන්නේනම් මේ දකුණටත් මේක දාගන්න ආස්වාස ප්‍රාස වලට දාගන්න කොයිකටත් පොදි වෙනදුනි. ඔන්න ඔයගේ විවිධ ආකාර වලින් මෙයාට මේ තමන්ගේ දිගට කොහොමද මේ ආස්වාසය දැනෙන්නේ දිගට කොහොමද සද්දේ දැනගන්නේ දිගට කොහොමද වේදනාවක් දැනගන්නේ කියලා මෙන්න මේවා හොයන්න යනවා නෙමෙයි භාවනාව තුළ වෙන දේවල් හරහා මේවා නැවත නැවත මේ ප්‍රකට වෙන්නේ මොනවා හරහාද බිනදුනි මේ සියල්ල මුලදී නැවත නැවත තමන්ට ප්‍රකට වෙන්නේ මොනවා හරහාද වචන හරහාම තමයි පින් තමන් ගණන් කරනවා නෙමෙයි මේ සිතුවිල්ල පස්සේ ගියා නම් අන්න ඊට පස්සේ තමන්ටම වචනයක් එනවා ටික වෙලාවක් මේ දිදී ගියාට පස්සේ සිතුවිලි දිගට ගියා නේද සිතුවිලි දිගයි නේද දිගට සිතුවිලි දැනුණා නේද කියලා සිතුවිලි දැනෙන්නේ දිගටයි කියලා විවිධාකාරයෙන් තමයි වචන එනවා පින්නදුනි ඒ හරහා කියන්නේ මොකද්ද
අන්න සිතුවිල්ල පස්සේ කියන එක නතර වුණා නතර වෙච්ච බව දැනගෙන තමන්ගේ භාවනාව දියුණු වෙච්ච බවට තොරතුරක් තවන්ට දෙනවා අන්න කායानुපස්සනාවට බැසගත්තා වූ මොහොත පල්ලවෙනි පියවරට බැසගත්තා අන්න ආස්වාසයේ දිගයි කියලා දැන් වචනයක් ආවා හැබැයි ඒකත් වචනයක් පමණයි ඒකත් සංඥාවක් පමණයි එනං අවබෝධයක් නැහැ පින්නදුනි ඒකත් දැන ගැනීම පමණයි තවත් ඔන්න තමන් භාවනාව ඉස්සරහට යන නිසා දැන් ක්‍රමානුකූලව මේ ආස්වාසය තුල විනාඩි 5ක් 10ක් රැඳිලා හිටියා වූ සිතුවිල්ල තුල විනාඩි 10ක් 15ක් රැඳිලා සිටියා වූ වේදනාව තුල විනාඩි 10ක් රැඳිලිඳලා භාවනාව නතර කළා නැකිල්ලා ගියා වූ මම දැන් වේදනාව තුල රැඳිලා ඉන්නේ නැතුව වේදනාව දිගට දැනිච්ච බව දැන ගැනීම තුලින් භාවනාවේ දියුණුවක් තියෙන බව දැන් මේ පින්තුඩ තේරෙනවා පින්තු. අන්න මේ තරම් මේක මේ දිග කියන එක පිළිබඳව කෙටි උදාහරණ උපමා කීපයක් ආවේ පින්තුනි මේ වගේම මේවා ආදේශ කරගන්න කෙටි කියන එකටත් ඒ වගේම ආදේශ කරන්න මුල්ල මැද අග කියන එකට. ඔන්න ඔය විදියට පින්තුනි මේක නැවත නැවත මං අනුගත වෙලා නැවත නැවත තමා තුලින් පරීක්ෂා කරනවා නම් නැවත නැවත පරීක්ෂාවට යනවා නම් පින්තුනි තමා නොදෙනුවත්වම තමාගේ අභ්‍යන්තරයේ වෙනස් වෙමින් අභ්‍යන්තරයේ මේ ලෝකයේ රූපය කියන එක තිබෙනා වූ තෘෂ්ණාව අඩු වෙමින් මෙන්න මේ තමන්ට මේ දුක්ඛ සමුදය කියලා කියන්නේ දුක්ඛ හට ගැනීමට හේතුව නම් පින්නතුනි මේක ප්‍රහාණය වෙන්න ඕන ප්‍රහාණය වෙන්න ඕන කියන්නේ මේක නැති වෙන්න ඕන අඩු වෙන්න ඕන දුරු වෙන්න ඕන බැහැර වෙන්න ඕන තමන්ගෙන් ඉවත් වෙන්න ඕන ෂය වෙන්න ඕන අන්න එනං තෘෂ්ණාව ෂය වෙනවා ක්‍රමානුකූලව තෘෂ්ණාව ක්‍රමානුකූලව ෂය වෙනකොට මොකද්ද වෙන්නේ මේ රූපේ පස්සේ යන්නේ යාම රූපේ කියන්නේ ඇහැට දකින් රූපමන නෙමෙයි මේ මොකක්ක අරමුණක් පස්සේ යන යාම ක්‍රමානුකූලව තමන්ගෙන් අඩු වෙනවා අඩු වෙනකොට තමයි පින්නතුමින්නේ දෙවනි පියවර ආස්වාසයේ කිටිනම් කෙටි බව දැනගන්න පින්නතු ඔන්න ওই විදියට තමා තුලින් තමන් මේක නිර්වචනය කරගන්න අද ඕන්න තවත් අලුත් බණක් විදියට දැන් එනම් මේ පිටුන් දාගන්න මොකද මේක මීට පෙර දාගත්තනම් මේ අය මීට පෙර කළ දින විදියට පටලැවෙනවා අද දාගන්න මේ අය තමන්ගේ යෝනිසෝ මනසිකාරය බණ ඇහුවට පස්සේ බණ මෙනෙහි කිරීමේ යෝනිසෝ මනසිකාරයවත් යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යයන තුල අද මොකද්ද මෙනෙහි කරන්න ඕනා මොකද්ද ආස්වාසයේ දිග කියලා කියන්නේ කොහොමද ආස්වාසයේ දිග දැනගන්න මොකද්ද ආස්වාසය දිග කියලා කියන්නේ මෙතන ආස්වාසයේ පැත්තකින් තියලා මොකක්ද අරමුණක් දිග කියලා කියන්නේ අරමුණ කියන වචනේ දාගන්න නැත්නම් සංඥාව කියන වචනේ දාගන්න නැත්නම් වචනය කියලාම දාගන්න මොකද්ද දිග වචනයක් කියලා කියන්නේ නැත්නම් මොකද්ද සංඥාව දිගයි කියන්නේ මොකක්ද අරමුණ දිගයි කියන්නේ නැත්නම් නීවරණේ දිගයි කියන්නේ මොකද්ද ඕන වචනයක් දාගන්න දාලා බලන්න ඕන මොකද්ද දිග මොකද්ද අරමුණක් දිග කියලා කියන්නේ කොහොමද අරමුණක් දිගට දැනගන්නේ අරමුණක් දිගට දැනගත යුත්තේ ඇයි අන්නේ විදියට තමන්ගේ අර ප්‍රශ්න පත්‍රයේ ඒ ප්‍රශ්න ටිකටම අද දැන් කලින් දාගත්ත වගේ මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇයි යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ කොයි වෙලාවෙදී යෝනිසෝ මනසිකාරය කරන්නේ කිව්ව ප්‍රශ්න ටිකට යෝනිසෝ මනසිකාරය කියන වචනේ කපලා අයින් කළා එතනින් ලියන්න පිනදුනි අරමුණක් කොහොමද දැනගන්න මොකක්ද අරමුණක් කියලා කියන්නේ ඇයි අරමුණක් දැනගත යුත්තේ කොයි මොහොතේදී අරමුණක් දැනගත යුත්තේ කියලා අන්න අරමුණක් කියන වචනේ දාගන්න නැත්නම් නීවරණය කියන වචනේ දාගත්තක් කමන්නේ නැහැ එහෙම නැත්නම් රූපය කියන වචනේ දාගත්තක් කමන්නේ හැබැයි රූපය කියන්නේ මේ අර ආයතන හයෙන් එක ආයතින් එන රූපය කියන එක නම් මතකෙට ගන්න එපා එතකොට පටලවා ගන්න නිසා රූපය කියන වචනේ වඩා හොඳයි පින්නදුනි අරමුණ කියන වචනේ දාගන්න එහෙම නැත්නම් සංඥාව කියන වචනේ දාගන්න එහෙම නැත්නම් නීවරණය කියන වචනේ දාගෙන මොකද්ද මේකේ දිග කියන්නේ මොකද්ද නීවරණයේ දිග කියන්නේ ඕන තව කෑල්ලක් නීවරණේ කොහොමද දිගට දැනගන්නේ කොයි වෙලාවෙදී නීවරණය දිගට දැනගත යුත්තේ කියලා අන්න ඒකත් ඩායි වෙනස් කරනවා මුලින් අරමුණක් කියන්නේ මොකද්ද කියලා දාගන්නවා ප්‍රශ්නය දෙවෙනුවට දාගන්නවා අරමුණ දිගයි කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නය තුන්වෙනුවට දාගන්නවා අරමුණ කෙටි කියන්නේ මොකද්ද කියලා තවත් ප්‍රශ්න කොහොමද අරමුණේ කෙටි දකින්න
නැත්නම් කොහොමද නීවරණේ කෙටි දකින්නේ අන්න නැවත නැවත ඒ ප්‍රශ්න ටිකක් දාගන්න මේ බණ නැවත වරක් දෙපාරක් තුන් පාරක් අහන්න පින්නතුනි වෙන මේ කොටස ඇහුණාට පස්සේ ඉන්නා වූ වචන ටික එතන දාගෙන මොකද්ද නීවරණයක් කියන්නේ කොහොමද නීවරණයක් දැනගන්නේ ඇයි නීවරණක් හඳුනාගත යුත්තේ කියලා ඒ වගේම කොහොමද නීවරණේ දිගට දැනගන්නේ කොහොමද නීවරණේ කෙටියට දැනගන්නේ ඇයි නීවරණේ දිගට දැනගත යුත්තේ ඇයි නීවරණේ කෙටියට දැනගත යුත්තේ කියලා අන්න තමා ප්‍රශ්න ටිකක් ලියාගන්න පුතේ පින්නතුනි කොලේක ලියාගෙන මේ පින්නතුන් ඒ ප්‍රශ්න ටික නැවත නැවත තමන්ගෙන් මහන් තමන්ගේ මහලා කොලේ පැත්තකින් දිලා ආ යන්න ඒක තමයි විනෝදිනී මේක හැබැයි යෝනිසෝමනසිකාරයේ භාවනාවේදී කරනව නෙමෙයි භාවනාවට පෙර භාවනාවට සූදානම් වීමේ යෝනිසෝමනසිකාරය නෙමෙයි මේ බණ ඇහිච්ච නිසා ඇහිච්ච බණ පිළිබඳව අද දවසේ මෙනෙහි කිරීමයි මේ තියෙන්නේ යෝනිසෝමනසිකාරයේ පළවෙනි අධීරිය නැවත නැවත පින්නතුනි මේ වැඩේම කරත් දවස් දෙකක් යනකොට මේ පින්නතුන්ගේ தත්වය උඩු යටිකුරු වෙලා මුළු මනින්ම වෙනස් වෙයි පින්නතුනි අයිය වහලා තිබුණු වාජනයක් ඇරියා වගේ තමන් මුළු මනින්ම වෙනස් වෙලා තියෙන බව තමන්ට අවබෝධ වෙයි මොකද දවසේ වැඩි කාලයක් මේ මෙනෙහි කිරීම තුළ මේ පින්නතුන් හිටියානම් දවස අවසානයේදී තමන්ට මෙනෙහි වෙවි අද දවසේ නම් පැය ගාණක් මම හිටියේ ධර්මයක නිදලා අන්න එතකොට මේ නිවි ප්‍රකට වීමක් තේවි එහෙනම් ධර්මයේ දිගට දැනෙනවා නේද කියලා. උන් ආස්වාසේ දිගට දැනු කෙනා දැන් ඊට පස්සේ දැනගන්නවා ධර්මයේ දිගට දැන් ආස්වාසේ දිගක් නැහැ. දැන් වේදනාවේ දිගක් නැහැ. දැන් සිතුවිල්ලේ දිගක් නැහැ. දැන් ඔන්න ධර්ම මනසිකාරයයි දිගට යන්නේ. ඔන්න ධර්ම මනසිකාරයයි දිගට යන්නේ. හැබැයි පින්නදුනේ ඒකත් නම් නිවන නෙමෙයි පටලවා ගන්න එපා. ඒක නිවන නෙමෙයි. ඒකත් කෙටි වෙන්න ඕන. ධර්ම මනසිකාරය සංසිඳෙන්න ඕන අන්න ධර්ම මනසිකාරය සංසිඳන නීවන 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 එනං අධර්මයෙන් ධර්මයට ගිහිල්ලා ධර්මයෙන් ධර්මයක් අධර්මේ බවට පත් වෙනකොට ධර්මය අයින් වෙච්ච තැන නීවන නීවන ඔන්න පින්නතුනි ගමන ගමන් මාර්ගයේ දැන් පැහැදිලි මේ පින්නතුන්ට භාවනා ලෝකේ පටලවා වින්න බෑ හැබැයි මේ එක වචනයක්වත් මේ අය විශ්වාස කරන්න එපා මේ හාමුදුරුවෝ කියනවානේ මේ ශබ්දවාහිනී යන්ත්‍රයෙන් නිකුත් වන්නා වචන පමණයි සා මේ හාමුදුරුවන් වක්‍යම පටවන්න බෑ ඔබ වහන්සේ මේ වගේ කියලා මේ හාමුදුරුවෝ කියනවානේ මේ විශ්ව ධර්මතාවය තුළ මේ පින්නදුන් තුලින් ඇහෙනා වචන මේ පින්නදුන් තමන්ට විශ්වාස කළ යුතුයි කියලා තමන්ගේ අභ්‍යන්තරේ කියනවනම් විශ්වාස කරන්න එපා කියලා කියනවනම් විශ්වාස කරන්න එපා හැබැයි ඒ දෙකම වෙනසක් නැති වචන දෙකක් බව දැනගන්න. ඒකත් වචනයක් බව දැනගන්න. එහෙනම් මේවා කරන්නයි කිව්වෙත් ඒත් වචන බව දැනගන්න. එක වචනයකටවත් තේරුමක් දුන්නේ නැත්නම්, එක වචනයකටවත් වටිනාකමක් දුන්නේ නැත්නම්, එක වචනයක්වත් තමන් බාරගත්තේ නැත්නම් අන්න එතන නිවන පිණිස. අන්න එතන නිවන. එහෙනම් නිවන හොයන්න නම් වචන අරගෙන වචනයක ගිහිල්ලා වචන හරඹෙම තමයි නැති කළ යුත්තේ. බඩ පිරෙන්න නම් බත් අරගෙන බත් කාලා බත්තික හිස්වෙච්ච දැනයි බඩ පිරෙන්නේ. එහෙනම් නිවන්ට තෘෂ්ණාව දාගෙන ඒ තෘෂ්ණාවෙන් යුත්තනයි නිවන තියෙන්නේ. ඔන්නෝකයි ගැඹුරු ධර්මයක් කියවුනා. හැබැයි සරලයි මේ ඇයට. දැන් මේ අය මාර්ගය තුල නිසා භාවනා කරන ඇයට පමණයි මේක අදාළවන්නේ. කාලය නම් විනාඩි 5ක් පමණ වැඩිපුර ගිල තියෙන බවටයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඒක මේ පින්නතුන්ගේ කුසල කුසල්ද කියලා මේ අය දැනගන්නේ අද දවස තුල මෙන්න මේ අලුත්මාකාරයේ බණකුයි කියලා තියෙන්නේ ඒකයි මේ මොහොතේ ප්‍රකට වෙලා තියෙන්නේ මේ ශබ්දවාහිනී යන්ත්‍රයට දීලා තිබෙනා වූ බලතල ඉවත් කරගෙනයි ඒ බලතල කපා හැරීමේ මොහොත ඇවිල්ලා තියෙනවා ඒ හරහා මේ පිටුන් සංසාරින් ඉදෙනදා මේ ලෝකේ පුරාවට මේ සංසාරය පුරාවට අනන්තවත් බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් අනන්තවත් මහරහතුන් වහන්සේලා මුණ ගැසෙමින් ආවා වූ ගෝරකතරේ සංදිස්ථානෙක ඉන්නා වූ මොහොතේදී මේ පින්නතුන්ට අදාළ භාෂාවෙන් මේ විශ්ව ධර්මතාවයේ ගුණගත වුණේ දිබ්බසෝය දෙවිවරුන්ගේ ආර්දනාව තුළ මේ පින්නතුන් කරා ධර්මය ආවා මේ අරා පැයකට අධික කාලයක් තිස්සේ මේ පින්නතුන්ගේ ප්‍රඥාව මෝදු වුණා වර්ධනය වුණා ඒ අරා ලෝකයට බණක් කියවලා තමන්ගේ ධර්ම දානයත් තමන්ගේ නිවන වෙනු නිමු වුණා මේ සියල්ලේ බලෙන් මේ සියලුම පින්නතුන් මේ පින්නතුන් වෙනදා උදව් උපකාර කරන්නා වූ මේ ස්වාමීන් වහන්සේට මේ මොහොතේ වැඩවාසය කිරීමට මේ ආරණ සේනාසනය අග්ගොණ ප්‍රදේශයේ පූජා කළ තිබෙනා වූ ඒ පින්නතුන් ඇතුළු විවිධාකාරී තවත් වෙනු රාශියක් ඉන්නවා මේ සියලුම පින්නතුන්ගේ මේ පින්නතුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා සාදුකාරයක් පවත්වන
සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.